ਬਹੁਤ ਰੈਬੋ ਵਿੱਚ ਲਾਵਕ ਬਿਲਾ ਕੁਲਾ ਮਾਰੇ ਰੈਬੋ ਵਿੱਚ ਲਾਵਕ ਨਾਟ ਸਵੇਜ ਅਪੀ ਤਾਮਤ ਤੜੇ ਅਦ ਅਪੀ ਸਵੇਜ ਪ੍ਰੋਡਕਸ਼ਨ ਨੇ ਫਲੇ ਨਟ ਸਦਾਨ ਬ੍ਰੇਕ ਨੇ ਦੀ ਆਰਟ ਟੇਕ ਮੇ ਕਨਸੈਪਟ ਕੇ ਅਪੀ ਕਰਨਨੇ ਆਰਟਿਸਟ ਲਵ ਯਾਲਗੇ ਜੀਵਿਤ ਗੈਨ ਕਥਾ ਕਰਨੇ ਇਤਿੰ ਅਪੀ ਮੇਟ ਸਰਨੇ ਫਲੇ ਨੇ ਕਥਾ ਕਰਨ ਕੇ ਤਰੂ ਦਿਨੇ ਦ ਸਿਲਵਾ ਸਮਾਨੀ ਨਲੁਇਕ ਇੱਕ ਮਾਸਿਕ ਤੁਲ ਸਮਾਨ ਦੇ ਕਾ ਟੈਲੀ ਸਹਾ ਸਿਨੇਮਾ ਇੱਕ ਵਿਰ ਜਾਗ ਨਲੁਇਕ ಅದು ಹುತ್ತೆ ಕಥಾಗನ ಹೇಳಿದರ ಹೋಯ್ ಮೇ ಬ್ರೇಕ್ ನತಿ ಆರ್ಟ್ හොඳයි අපි ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් දෙන්න අපි සූදානම්. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ සුවිශේෂී පුද්ගලෙක්. අපේ පළවෙනි සැරහන් අපි කතා කරන්නේ අපේ සුවිශේෂී පුද්ගලෙක් ගැන. වාර්තාවක් නෙමෙයි මේක කියන්න බැරි තරම් වාර්තාවක්. හිතන්න සම්මාන දෙකක් මාසයක් තුල එක නළුවෙක් දෙනන්න පුළුවන්ද? ඒ වගේ සම්මාන නළුවෙක් එක්ක අපි කතා කරන්න කැමතියි. දිනෙද්ද සිල්වා. ඉතින් අයි කොහොමද ඔයාලට සම්මාන දෙක ගැන දැන් හැඟීම? ඇත්තටම මම සම්මාන වලටම රඟපාන නළුවෙක් නන්නේ මේ මේ ඇත්තටම මේ මං වෙනුවෙන් කැපවිච්ච කට්ටියට උදකරපු සම්මානයක් මොකද මේ හැම සම්මානයක්ම පිටිපස්සේ ඉන්නේ මගේ ගෙදර කට්ටිය මොකද මේ හැම දෙයකම පිටිපස්සේ යාලා තමයි මට ශක්තියක් වෙන්නේ ඉතින් ඒ වගේම මගේ පාසල් මිත්‍රයෝ ඉන්නවා මගේ මේ ශ්‍රේෂ්ඨ මිත්‍රයෝ ඉන්නවා ගොඩාක් අය ඉතින් එයාලා තමයි මේ මට වැඩිය මගින් සම්මාන බලාපොරොත්තු වෙන්නේ මොකද මං කරපු කැපකිරීම මහන්සිය දන්නේ එයාලා තමයි ඉතින් ඒ හින්දා තමයි මොකද මට කලින් එයාලා තමයි මේ සම්මාන හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ සම්මාන ඇත්තටම මේ පිටිපස්සේ තියෙන්නේ මම නෙමෙයි එයාලගේ ශක්තිය ඒකයි අපි සම්බන්ධය ගැන කතා කරොත් අපි පළවෙනි සම්මානය ගමු නැගිගෙන නළුවා ටෙලිනාට්‍ය වෙනුවෙන් හම්බෙච්ච සම්මානය ශ්‍රීරජ වෙනුවෙන් හම්බුනා ඉතින් අයියේ පොඩ වචන කියන්නකෝ මේ සම්මානය ගැන අපිට කරගන්න ආසයි ඇත්තටම මම කියන්න ඕනේ මේක මගේ හිතේ මම රඟපාපු දෙවෙනි නාට්‍ය ඒකේ අධ්‍යක්ෂකතුමා තමයි ජැක්සන් ඇන්තනි මහත්මයා. ඉතින් මම මට එතුමා හම්බු වෙන්නේ මගේ සහෝදරයෙක්ගේ මම ආදරය කරන අකිල දනුද්දර අකිලගෙන් තමයි මම යාළු. ඊට පස්සේ ඒ අකිලගේ මිත්‍රකමට අපි ගෙදර ගිහිල්ලා තමයි ජැක්සන් ඇන්තනි මහත්මයා මම අඳුරගන්නේ. ඉතින් එතුමා තමයි ඊට පස්සේ දැන අඳුනගෙන එතුමාගේ පළවෙනි නාට්‍ය ශ්‍රීරජට කලින් එතුමාගේ පළවෙනි නාට්‍ය තමයි දස්කොන්. ඉතින් මම මේකෙත් රඟපාන අවස්ථාවක් හම්බුණා හොඳ චරිතයක්. ඒ අනුව තමයි දෙවෙනුව එතුමා කරන මේ දෙවන්ත නිර්මාණය ශ්‍රීරජ නාට්‍යයට මට ආරාධනා හැමිරිදි මම දෙවන්ත චරිතයක් කරා දාට කියලා. ඉතින් ඒ චරිතය ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මගේ කතා පුරාට ගත්තොත් ඒ චරිතේ මම ජීවත් වෙන්නේ කොටස් 15 නමුත් මම මරණයට පස්සේ මගේ අයි දෙවි කෙනෙක් විදියට එනවා අයියා. ඔව් ආශිර්වාදයක් විදියට මම අපේ පවුලේ යන හැමතැනම ආරක්ෂාවට එන කෙනෙක් විදියට. ඉතින් ඒ චරිත ගත්තම මගේ ළමයි තමයි අන්තිම දාතුෂණ කුමාරයා බවට පත් වෙන්නේ අකිල. ඉතින් මේ ගැන කතා කළ යුතුම දෙයක් තියෙනවා. මොකද එතුමත් ජැක්සන් ඇන්තනි මහත්මයාත් එක්ක වැඩ කරන ලැබීම මට දෙවෙනි වතාවටත් මා ලැබපු විශාල භාගයක්. දැන් අපිට කියන්න පුළුවන් සමහර ජේෂ්ඨ නළු ඉන්නවා එයාලා සාමාන්‍යයෙන් ටෙලිනාට්‍ය පුරාම යන චරිතයක් තිබ්බත් රඟපානවා. දැන් මේකේ අයිට සම්මානය හම්බෙන්නේ චරිත කොටස් 15ක්. කොටස් 15ක් ඇතුළත තියෙන චරිතයකට තමයි මේ සම්මානය හම්බෙන්නේ. එතකොට අයිගේ මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඉතින් අයි හිතන්න අයිය ස්ක්‍රිප්ට් එක අතර ගනිද්දි පිටපත අතර ගනිද්දි අයියට හිතෙනවා මේක මගේ චරිතේ තියෙන කොටස් 15කට විතරයි. ඔව්. එතකොට අයිය චරිත තෝරා බේරා ගැනීම ගැන කොහොමද හිතන්නේ? ඇත්තටම මෙහෙම ඒ චරිතේ දැවැන්තභාවය තේරෙන්නේ ඒක රංගපාන්න ගියාට පස්සේ. මොකද ඒ චරිත කොටස් 15 වුණත් ඒ හැමදේම යන්නේ මගේ චරිතේ පුරාම. මොකද මම නැතිවීම තමයි කතා පුරාවටම ගෙනියන්නේ. අනිත් එක කී යුතුම දෙයක් තියෙනවා. ඒකේ දැවැන්ත බව සහ ඒක මිනිස්සු කොයිතරම් ආදරේ මැලඳගත්තද කියලා මට තේරුණේ. මොකද මම පිටරට ගොඩක් ජනතාව අපේ සමහර ලංකාවේ ඉන්න ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ට වැඩිය මේ නාට්‍ය බැලුවේ ගොඩක් රටින් පිටින්. ඉතින් අයියේ අපි හැරෙමුකෝ සිනමා සම්මානය ගැන. ඉතින් 23 වෙනි සුමති සම්මාන වලයි අයියට හම් වෙනවා හොඳම නැගියන නළුවාටම සම්මානය. ඔව්. ආලෝක අවුදපාදී චිත්‍රපටිය වෙනුවෙන්. ඉතින් අයියේ කියන්නකෝ අපිට වචන ටිකක් ඒ ගැන. ඔව් ඇත්තටම මේ මගේ පළවෙනි චිත්‍රපටිය කියලා කියන්නේ
මේ චිත්‍රපටයට මාව සම්බන්ධ වෙනකොට මම කිසිම ටෙලි නාට්‍යයක්වත් කරලා නැහැ. ඉතින් ඒ කියන්නේ මගේ පළවෙනිම නිර්මාණය කියන්නේ ටෙලි නිර්මාණයකුත් නෙමෙයි, කෙලින්ම මම පටන් ගන්නේ මගේ මේ ගමන චිත්‍රපටය. ඉතින් මම ඇත්තටම ඡත්‍ර වීරම තරුණ අධ්‍යක්ෂකවරයා ඔහු භාරත හෙට්ටියාර් ගිහන් හෙට්ටියාර් උන් දෙන්නම මැලේසියාවේ වැඩිදුර මේ සිනමා අධ්‍යයනය කළ ලංකාවට ආවට පස්සේ තාත්තගේ පිටපතක් වෙන සමන් වීරමන් මහත්මයා එතුමා අධ්‍යක්ෂකවරයෙකුයි හොඳ පිටපත් රචකයෙක්ින් එතුමගේ ඒ ආලෝක උදපාදී කියන පිටපත අරගෙන තමයි මේ චිත්‍රපටිය ලෑස්ති වෙන්නේ. ඉතින් මතක් කළේ එතුම පුද්ගලෙක් ඉන්නවා තුසිත වීරමන් මහත්මයා කියන්නේ කැන්ඩි සිටිසන්ට අධිපති එතුමාගේ දෙවන්ත දායකත්වය නොවන්න මේ චිත්‍රපටියක් මෙවැනි දෙවන්ත නිර්මාණයක් නොවන්න ඉඩ තිබ නමුත් ඒ හැම දෙයක්ම සාර්ථක කළා. ඉතින් මට මේ චිත්‍රපටි රංගපාන අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඇත්තටම මම ගියාට පස්සේ මම දැනගෙන හිටියේ මට හම්බුණු චරිතය මොකද්ද කියන එක. නමුත් ඒ වගේ අති දෙවන්ත චරිතයක් මට හම්බු වෙනවා. ඒතරයි පුංචි බාධා කිරීමක් තියෙනවා. සිනමා අයියගේ පළවෙනි සිනමා නිර්මාණය. ඔව්. එතකොට අයිය කියන්නේ අයියට මුහුණ දෙන්න වුණ අයිය කිව්වා ඇඟපත සම්පූර්ණ වෙනස් කරන්න වුණ අංගම්පුර ඉගෙන ගන්න වුණ. ඒ අතර වෙච්ච සිනමා නිර්මාණය අතර වෙච්ච රසවත් සිදුවීම් වුණත් නැද්ද? රසවත් සිදුවීම් කියලා කියන්නේ මල්ලී ඉතින් හැම සිදුවීමක්ම බොහොම රසවත්. මොකද චිත්‍රපටයේ මම උද්දීක ඊට පස්සේ දර්ශන ධර්මරාජ් රෝෂාන් රවීන්ද්‍ර අපි හිටියේකට. එතකොටයි අයියගේ පාසල් ජීවිතය ගැන මතක් කරන්න ඕන. අයියා ආදි තෙස්න විද්‍යාලයේ ශිෂ්‍යෙක්. ඉතින් කියන්නකෝ අයියේ පාසල් මතකය ගැන පොඩ්ඩක්. ඔව් අනිවාර්යෙන් කියේදී මොකද පාසල කියලා කියන්නේ මල්ලී මම දෙවිනි අම්මා හා සමානයි. මොකද මම අද තැනක ඉන්නවා නම් තත්ත්වෙක ඉන්නවා නම් මම බොහොම විදිහට ගරු කරන්නේ මගේ අම්මා තාත්තා ඊට පස්සේ මගේ ගම රට ඊට පස්සේ මගේ පාසල. මාද තත්ත්වෙක ඉන්නවා නම් මම තැනක ඉන්නවා නම් ජීවිතේ ඒ හැම එකකම පිටිපස්සේ හිටියේ මගේ පාසල. මම බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කරන තැනක් මගේ පාසල. මං බොහොම අදටත් ආදරය කරන ගෞරව කරන තැනක්. ඉතින් මගේ මේ හැම දෙයකින් පිටිපස්සෙ හිටිය පාසල ඉතින් අනිවාර්යෙන් මතක් කළ යුතුයි. පාසල් කාලේ ගුරුවරු හැම දෙනෙක්ම මට ඒ ලබලා දීපු ඒ අත්දැකීම් හැම දෙයක්ම. ඉතින් මම පාසලේ වැඩි අධ්‍යාපනයේ දක්ෂ කෙනෙක් නෙමෙයි. නමුත් මගේ ජීවිතේ උනේ ක්‍රීඩාව, රග ක්‍රීඩාව, රග ජීවිතය කරගත්ත කෙනෙක් මම. ඒතරයි අපි පාසල ගැන කතා කරද්දී අයියගේ යාළුව ගැන කතා කරා. මෙච්චර කතා කරා අපි දුබ්බර සිදුවීමක් ගැන. අපි කැමති රසවත් සිදුවීමක් ගැන කතා කරා. අයියේ අපිට ආරංචි වුණා අයියා හොරෙන් ෆිල්ම් බලන්න ගිහිල්ලා මෝටිවේට් වෙච්ච සිද්ධියක්. ඉතින් කියන්නකෝ අපිට සිද්ධිය ගැන. ඔය ඇත්තටම පාසලේ මම ගත්තම ශිෂ්‍ය නායකයෙක් උත්ලා හිටියා. නමුත් ඔය ඒ කාලෙ ඉතින් දැන් නම් මගේ හිතේ වෙනව නැති වෙන ඇති. ඒ කාලෙ ඉතින් අනිවාර්යෙන් පාසලේ මොකක් හරි දඩබ්බර වැඩක් නරක වැඩක් කරන එක අනිවාර්යෙන් රග ගහපු ගොල්ලෝ ටික තමයි මාට්ටු වෙන්නේ ඔකට. ඉතින් මල්ලී ඔය ඉතින් නමුත් පාසලේ මගේ තාත්තා අම්මා නිතරම පාසල් යන හින්දා මම මට පාසල තුල හොඳ චරිත නමක් තිබෙති. හැමෝම ගුරුවරු පවා මට ආදරය කරනවා, සලකනවා, ඒ මං කරන කැපවීමුත් එක්ක. නමුත් දවසක ඉතින් යාළුවෝ ටීම් එකත් එක්ක යමන් ෆිල්ම් එකක් බලන්න කියලා කිව්වට පස්සේ ෆිල්ම් පටන් ගන්න 10 මාර්ට්නේ ඉතින් ඉස්කෝලේ වෙලාවනේ. දැන් ඕකට මේ වෙලා තියෙන ඔක්කොම ලෑස්ති ලයින්ව දැන් ෆිල්ම් එක බලන්න යන්නේ ගේට්ටු යන්න බෑ. සුදු ඇඳගෙනනේ අපි. ඒ අද්දිත් අපි ඉස්සර ඉතින් බෑග් එක ඇතුලේ ඔයාලා වගේ වෙන්නේ නැති. ඔය පාට ෂර්ට් එකක් මොකරි දාගෙන යනවා. ඉතින් ගිහිල්ලා ගේට්ටු යන්න බෑ කොහොමද වක්ක. පනින්න තියෙන එකම එක පැත්ත අනිත් පැත්තේ තාප්පෙන් එහා පැත්තට පැනනොත් එහෙම අපේ ඉස්කෝලේ එහා පැත්තේ රොයල් එක මෙහා පැත්තේ බැන්නොත් කොලඹ කැම්පස් එක. ඉතින් අපේ ඉස්සර රග රූම් එක තිබ්බේ ඔය තාප්පේ අයිනක. ඉතින් අපි ලෑස්ති වෙලා 10ට විතර ටීම් එකේම 4-5 දෙනෙක් ලෑස්තිලා හිතුවා හරි පයිමු විශ්වවිද්‍යාලයෙන් එහා පැත්තට. ඒ ගිහිල්ලා විශ්වවිද්‍යාලේ ගේට් එක යන්න පුළුවන් ඒ කරලන්නේ කොයි වෙලාවෙත්. එහෙම කියලා හිතලා අපේ තාප්පේ මගේ අඩි 10ක් විතර උසයි ඒ පැත්තෙන් ගියාම කොහොම හරි ඒ වෙලාව යන්නත් බෑ. එක එක්කෙනා පයින්නත් උනේ. මොකද එහා පැත්තේ ක්ලාස් රූම් තියෙනවා. කවුරු හරි සර් කෙනෙක් කරේ ආවත් තාම පයින්න ඔක්කොම මාට් වෙනවා. ඒ හින්දා කොහොම කොහොමද දැන් එක එක්කෙනා යනවා. එක එක්කෙනා යනවා දඩක්කල එහා පැත්තට පයින්නවා. ඊට පස්සේ අනිත් එකා යනවා ඔහොම පයින්නවා. පළවෙනිදී මමත් දැන් පළවෙනි වතාවට වගේ මම මතක මතක විදිහට ඉතින් යනවා. මම ගිහිල්ලා මට කලින් ගියේ වින්දන කියලා මගේ යාළුව මහතෙක් කෙනෙක්. ඔහොම නැගලා පැනලා තිබ්බා. නමුත් අර ටයිමින් වල තමයි පයින්නේ. දැන් අපි ගිහිල්ලා මම නැගලා වටපිට බලලා ඉක්මනට අඩි 10ක් උසපල් තාප්පේ මල්ලේ පයින්නත් එක්කම අරුවේ පැත්තේ එතන හිටි මම ගෑඟ උඩට වැටනේ දඩාන් ගහලා වැටිලා තාප්පේ අයින දිගේ අපි දැන් දුවගෙන යනවා. විශ්වවිද්‍යාලය හැ පැත්තට බැලලා තාප්පේ අයින දිගේ දුවගෙන යනවා. දැන් අනිත්යෙන් දුවගෙන ගිහලා තාප්පෙන් එළියට ගිහිල්ලා දැන් අපි දැන් දුවගෙන යද්දි කැම්පස් එකේ අයියලා කට්ටියද ආ මල්ලේ නතර එන්න මොකද යන්නේ ෆිල්ම් එකක් බලන්න නාරමයි ෆිල්ම් බල මෙන්න මෙකල ගෑන ළමයි තිත බොහොම ලැජ්ජාය පණ යනවා. නැග්ගුව බංකුවක් උඩට
බංකු අකුරු නැග ඒම යන්න බෑ මල්ලි කියන සින්දු දැන් මම යාළුවයි අම්ම සින්දු කියනවා අයියේ පරක්ක වෙනවා යන්න ඕනේ කොහොම ඉතින් මගේ ඉතේ විනාඩි 10ක් 15ක් ද සින්දු කිය කිය කීට බොහොම ලැජ්ජාවටපත් වුණා කැම්පස් එකේ අයියලා යනවා අක්කලා යනවා ඊනා වෙනවා අඳිනා හා මල්ලි කියලා යව්වා යවලා ඉතින් අපි දුවල ගිලා ඉතින් ළඟම හෝල් එක තමයි MC එක බම්බල පිටියේ දුවගෙන ගියා හෝල් එකට ගියාදී ඉතින් ඒ දවස්වල මට මතක ඉදිරියට ODC ටිකට් එක රුපියල් 15යි අපිට ලොකු ගන්න නෑ ආන්තන් ස්කෝලේ ඒ වෙලාවේ ඉතින් මෙන් දාපු කලෙක්ෂන් වලින් රුපියල් 15ක් හදාගෙන තිබ්බා ගිලින් ඒකින් ගියා ගිහලා ඉස්කෝලේ ඉස්සෙල්ලාම අරගෙන ගිහපු ගමන් ඉතින් පටාගෙන යන ෆිල්ම් එක පරක්කු වෙලා ඩග් ගාලා අපි අතුලට ගියා ගිහිල්ලා දැන් ඔලුව පහත් කරන් ODC ටිකට් ෆිල්ම් එක බලන් ඉන්න බලන් ඉතින් ඉන්ටර්වල් එලා බෙල්ලෙක් ගහ බැලුවට පස්සේ මම ලූස්සන්න බෑ දන්නවා ඉතින් ස්කෝලේ සුදු වෙනවා හරියෙන් මෙන් අද අඳුරන කවුරු එන්න තාත්තලට කාට කිව්වොත් හොම් බලන්නේ ටිකක් කියලාට කියට පස්සේ ඉතින් ගග අඬ ගහන දිනෙත් ගහන හරියෙන් මෙන් නම කින ඇරලා බාද්දි මුළු ස්කෝලේම ඇවිල්ලා එහෙම හොරෙන් ෆිල්ම් බලපු කොල්ලෙක් තමයි අද මේ විදිහට සම්මානලාභී නළුවෙක් වෙලා තියෙන්නේ ඉතින් අයියෝ අයියගේ මොඩලින් ජීවිතය ගැන පොඩ්ඩක් කතා කරමු ඔව් ඇත්තටම මම මොඩලින් එක පටන් ගන්නේ ස්කෝලෙන් අවුට්ලා එක්තර කාලයකට පස්සේ රැකියාව බුත් කරනවා මම මොඩල් කෙනෙක් වෙන්නේ අතන මල්ලි 99 2000 කාලේ. ඒතරයි මම පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. හිතන්න අයියා දැන් නළුවෙක්. ඔව්. හැබැයි කලේ මොඩලින්. මොඩලින් කරලා තමයි නළුවෙක් වුනේ. ඔව්. ඒතර අයියේ නළුවෙක් වෙන හැමෝම මොඩලින් කරන්න ඕනේ? නෑ. ඒක මෙහෙමයි මල්ලි. මොඩල් කියලා කියන්නේ අද දැන් ඔය යන ට්‍රෙන්ඩ් එකත් එක්ක මේ බැලුවොත් එහෙම මොඩල් ඉවල ඉන්න ගොඩක් අය. නිලියන් මේවා නළුවන් මේවා. බොහොමයක් අය දැන් මේ ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මොකද ඒකට ගොඩක් කියලාට පෙනුම ඒ දේවල් බලපානවා ඇති. මොකද අද පිටවට ওই දේවල් එක බැලුවොත් එහෙම ඉන්න නළු නිළිය ගත්තම බොහොම ලස්සනයි ලස්සයි. ඉතින් අපේ මේ ශ්‍රේෂ්ඨය ගත්තම මොඩල් කියලා කියන්නේ අපි බොහොම විදිහට ඇඟපත මූණ කට පෙනුම ඒ විදිහට ස්වරූපේ තියන් ඉන්න කට්ටිය. නිරූපණ ශ්‍රේෂ්ඨය ගැන කතා කරාම අයියේ කුංචි ප්‍රශ්නයක් තියෙනවා. හිතන්න අද කාලේ මොඩලින් සහ අයියලා කාලේ මොඩලින්. මං කියන්නේ අයියා වයසයි කියන එක නෙමෙයි. ඒ කාලේ අතර ලොකු පරතරයක් තියෙනවා. ඒක හොඳටම තේරෙන කෙනෙක් තමයි අයියා. ඉතින් අයියට මොකද හිතෙන්නේ දැන් කාලේ මොඩලින් සහ ඉස්සර අයියගේ කාලේ මොඩලින් අතර වෙනස? ඔව් ඇත්තටම ඒ කාලෙත් එක් ගත්තම අර දැන් අපිට ඒ තරම් ඒ කාලේ එහෙම අවස්ථාවක් තිබ්බ කියන එක බොහොම අඩුයි මල්ලි. දැන් අද නම් පැජන්ට් ගත්තොත් එහෙම ගොඩාක් පැජන්ට්ස් තියෙනවා ලංකාවේ. ගොඩක් අය පැජන්ස් කරනවා. ඉතින් හින්දා මේ තරුණයන්ට විශ්සට වැඩිය ලොකු අවස්ථාවන් තියෙනවා. ඒත් එතන පොඩි ප්‍රශ්නයක් එනවා නේද? දැන් ගොඩක් වර්තමානයේ කතා බහලක් වෙනවා මුදලට පැජන් කරල ජයග්‍රහණ හිමි වෙනවා කියලා. ඒ ගැන අයියෝ මොකද ඉතින්? ඒ ගැන ඉතින් බොහොම කනගාටුයි මල්ලි. මොකද එහෙම දේවල් සිද්ධ වෙනවා. ඒක ඉතින් ලායක වළක්වන්න බැරි දේවල්. නමුත් මෙහෙමයි. ඒ අතරේදී තමාගේ කැපකිරීමෙන් මහන්සියෙන් හැකියාවෙන් ආපු කට්ටිය ඉන්නවල ඒ අතර මුදලට එන කට්ටියත් ඉන්න. නමුත් ඒ කට්ටිය බැලුවට පස්සේ එයාලා කොහෙද ඉන්නේ අද සහ ඒ මුදල් වලින් ආපු අය කොහෙද ඉන්නේ කියන එක හොඳටම පැහැදිලිව හිතන්න. අයියෙන් මම ප්‍රශ්නයක් අහනවා. අයිය කැමතිම නිරූපණ ශිල්පියක් ඔද්දි කියලා. අයියට කෙලින් උත්තර දෙන්න පුළුවන්. එහෙම නිරූපණ ශිල්පියක්. ඔව්. නිරූපණ ශිල්පියා ශිල්පියා හෝ ශිල්පිනිය. අයිය කැමතිද? මමයි මම ශිල්පියා විදියට ගන්නේ. මම මගේ බොහොම ආදරණීය මිත්‍රයා හේමාල් රංගනායක. අපිට හිතනවා ඊළඟට සිනමාවේ හේමාල්ට අභියෝග වෙන්නේ අයිය කියලා. අයියයි හේමාල් අතර තමයි දැන් සිනමාවේ තරඟයක් තියෙන්නේ. අයියට කියන මොකද හිතෙන්නේ? ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. මම අපි දෙන්න හම්බුනාම නිතර දෙල හම්බු වෙච්ච වෙලාවට කතා කරනවා. අපි සහෝදරයෝ තාම දිනෙත් තරකේ අර ෆිල්ම් එකේ මම මෙහෙම දැක්ක මම මෙහෙම දෙයට කැමති මමත් කියන හේමාල් ඔබට අතන මෙහෙම කරන්ති. අපි දෙන්නගේ ආදර සහයෝගය තියෙනවා අපි හැමෝම අතර. ඉතින් හැම වෙලාවෙම අපිට අභියෝගයක් තියෙනවා. මොකද අපි නිරූපණ ශ්‍රේෂ්ඨයෙන් මේ කලාවට ආපු අය. ඒ හින්දා තාමත් සමහරට අපේ කට්ටිය පොඩ්ඩක් බලන්නේ අපි දිනා එක්තරා රාමුකට මෙයාලා මේ මොඩල්ස්ලා නේ කියලා. ඉතින් ඒ හින්දා ඒක මම මාත් එක මොඩල් කරන මේ රංගපෑම් ශ්‍රේෂ්ඨයෙන් ගොඩක් අයට මම කියන දෙයක් තමයි. ඒ හින්දා අපිට ඒක කඩන්න ඕනේ. ඒක අපිත් දක්ෂයි. කියන්නේ ඒකට බොහොම කැපකිරීම කළා අපි එතෙන්ට එන්න ඕනේ. ඉතින් ඒ හින්දා හේමාල් බොහොම විදිහට අගය කරනවා. නමුත් මම පෞද්ගලික කිය යුතු දෙයක් තමයි මම කාටවත් අභියෝග කරන්නවත් අභියෝගයක් වෙන්නවත් කැමති කෙනෙක් නෙමෙයි. කොහොමද මේ කලාවට එන අඩිතාලම වැටුනේ? ඇත්තටම ඕක හැදෙන්නේ දැන් ඕක හැමෝටම හැදෙන දෙයක් මල්ලි. නිරූපණ ශ්‍රේෂ්ඨයෙන් පස්සේ ඊළඟට තමයි ඔය තිබ්බ මියුසික් වීඩියෝ කලාව. ඉතින් ඒ දවස්වල ඔය තිබ්බ මියුසික් වීඩියෝ ඊට පස්සේ කට්ටිය මාව දැකලා ඊට පස්සේ ඒ දේවල් වලට ආරාධනා හම්බ වෙනවා. ඉතින් ඒ නුව ඒ කාලේ බොහොම ආසාවෙන් ඉතින් ඒවට යොමු වුණා. ඉතින් මා ගොඩාක් ප්‍රසිද්ධ වෙච්ච දෙයක් තමයි සින්දු දෙකක් සින්දු 10ක් 15ක් විතර මම කරලා දෙන්නේ. නමුත් වැඩිපුරම
අදටත් මිනිස්සු සමහර අය ප්‍රේක්ෂක දැක්කම කතා කරන දෙයක් තමයි රුවන්හෙට්ටිය ආරච්චිගේ රැවටුණු තරම් මගේ කියා අතුලයිගේ. ඉතින් ඔය වීඩියෝ හරහා තමයි එන්නේ. ඉතින් ඒ ඒ ඒ ඒ ඇවිල්ලා තමයි නදනුවත්තම ඔය ඊට පස්සේ රංගන ශාස්ත්‍රය පැත්තට යොමු වුණේ. එතකොටයි මේ සම්මාන පිටිපස්සේ අනිවාර්යයෙන් සංවිච්ච කතාවක් තියෙනවා. ඉතින් කියනවායි අයගේ පවුල විස්තර කොහොමද මේ පවුලෙන් හම්බෙච්ච සහයෝගේ? ඇත්තටම මුලින්ම තාත්තගෙන කියන්න වෙනවා මල්ලි. මොකද කලාලෝකයේ ජීවිතයේ මනුෂ්‍යකම් ඔය හැම දෙයක්මට මුල්ම ගුරුවරයනේ මගේ තාත්තා. ඊට පස්සේ මේ හැම දෙයක්ම පිටිපස්සේ අපි ඔය කවලා පවුල ඉස්කෝලේ අරන් ගිහලා හැමදේම අදටත්මව බලාගන්නේ මගේ ආදරණීය අම්මා. ඊට පස්සේ මගේ මල්ලා දෙන්නගෙන මතක් කරන්න මොනේ අනිත් මල්ලි නම් මේ දවස්වල වැඩිදුර අධ්‍යාපනයෙන් ගලන් තින්නේ උදේනා සංක. මගේ අනිත් පුංචි මල්ලි ප්‍රභාත් සම්පත් එයා මේ දවස්වල යත් අධ්‍යාපනයේ කටයුතු යෙදෙනවා. ඉතින් තාත්තා විශ්‍රාමික පොලිස් අධිකාරීවරේ ඩයමන්ඩ් සිල්ලා අම්මලා ඉතා රත්නගිරි වගේම මතක් අලුතෙන්ම මතක් කර යුතු පුද්ගලියක් ඉන්නවා. ඒ ගැන තමයි මමත් මේ යන්නේ. අයියගේ පෙම්වතිය ගැන අපි අහන්න කැමතියි. පෙම්වතිය නෙමෙයි බං, ඒ දවස්වල පෙම්වතිය දැන් ඇවිල්ලා මගේ බිරිඳ. ඉතින් ඇය අරෝෂා සිතාරි පතිරණ. ඉතින් ඇය තමයි දැන් මේ දවස්වල මගේ මේ ශක්තිය වෙලා තියෙන. මොකද මං කරන කියන හැම දෙයක්ම පිටිපස්ස ශක්තිය, දෙවැන්ත ශක්තිය, ඇය සහ ඇගේ පවුලේ කට්ටිය අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මේ හැමගෙම ශක්තිය ධෛර්ය මේ හැම දෙයකින් පිටිපස්සින් මේ කට්ටිය තමයි. ඉතින් අනිවාර්යෙන් මේ හැම දෙයක්ම මගේ හදවතින්ම මේ අවස්ථාවක් කරගන්න හැමෝටම පින් කියලා කියනවා. මේ අවස්ථාවේ මම පුංචි දෙයක් අහන්න කැමති අයගේ පෙම්වතිය ගැන මතක් කරපු ඉඳ මේ වගේ කඩවසම් නළුවෙක්ට පාසල් කාලේ පෙම්වතියක් නැති වෙන්න බෑ. ඉතින් ලැජ්ජනද ඔ කියමුකෝ පෙම්වතියක් කියක් හිටියද කියලා. පාසල් කාලේ මල්ලි මං කිව්වේ පඩහිටි පෙකම් පෙම්වතිය තමයි ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක සහ පාසල් මෑන්. මොකද මම වෙන පාසලේ මගේ අනිත් යාළුවන්ට කවුරුත් ඉඳිද්දි මම ජීවිතේ කැප කරේ ක්‍රීඩාව හැම ක්‍රීඩා වෙනුව තමයි. මට පාසල් කාලේ මල්ලි ඇත්තටම කවුරුත් හිටියේ නැහැ. අයගෙන් මෙහෙම ඇහුවොත් අයියට බිරිඳක් ඉන්නවා. බිරිඳක් හිටියේ නැත්තම් හදිසියවත් අයගෙන් විවාහ යෝජනාවක් එනවට කැමති නිලිය කවුද? නිලියක්, නිලියක් මම දකින නිලියෝ ටික ඔක්කොම දැන් බැඳලා මල්ලි ඉන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. මොකද එහෙම ගත්තොත් එහෙම මම ශේෂ්ඨයෙන් එනකොට හිටපු නිලිය හැම කෙනෙක්ව දැන් බැඳලා මල්ලි දැන් ඊට පස්සේ දැන් ඉන්නේ පොඩි අය. ඉතින් එහෙම එහෙම මට ඒ කට්ටිය බොහොම ආදරෙන් මට අයියේ අයියේ කියලා බොහොම ඉදිරිය හැමතැනම ගරු කළ ආදරෙන් කතා කරන. දැන් ඉතින් එහෙම කෙනෙක් දකින්න කෙනෙක් කියෙක් නමක් කිව්වොත් දැන් කරන වැරද්ද මොකද? ඒ හැමෝම බැඳලා ඉන්නේ. එහෙම නැත්නම් අයියේ අයියා අයිර එහෙම සිනමාවේ රංගපාද්දී එහෙම යෝජනා ආපු නිලියන් කවුරුත් නැද්ද? එහෙම නෑ මල්ලි. මොකද මම මේ ශ්‍රේෂ්ඨයට එද්දී සහ නිරූපණ ශ්‍රේෂ්ඨයේ වේවා හැමෝම මම එද්දී වැඩි හරියක් හිටියේ නංගිල මල්ලිල කට්ටියක්. ඒ අතරේදී අනිත් අය වැඩි හිටියෝ කට්ටිය. ඉතින් එහෙම හැම කෙනෙක්ම අදටත් මට බොහොම ආදරයෙන් ගෞරවයෙන් අයියේ කියලා කතා කරන අය ඉන්නේ. ඉතින් ඒ කට්ටියට මගේ හිතේ එහෙම හැඟීමක් ඇති වුණත් ඒ දේවල් සමහරට නිශ්ශබ්ද වහගෙන ඇති. මොකද අර මට තියෙන ගරුත්වයත් එක්කම. ඒතර අයියේ තව කාරණයක් තමයි සාමාන්‍යයෙන් නළුවෙක් කවදාවත් කියන්නේ තමන් කසාද මැදලා හරි තමන්ට පෙමතියක් ඉන්නවා කියලා. හරි ඇයි අයියේ බය නැතුව කියන්නේ? ඒක මල්ලි මෙහෙම එකක් ඒ කාලේ නම් ඔය වැඩේ කරන්න තිබ්බ කියනවා. අද කාලේ මල්ලි Facebook ඒවා නෑ. එහෙම නේ මල්ලි. මොකද දන්නවද මම මේක ඔක මගේ පත්‍රවලුත් අහ ප්‍රශ්නයක් තමයි. එහෙම කිව්වට පස්සේ ප්‍රේක්ෂක ජනතාව එහෙම නෑ මල්ලි. මොකද දන්නවද මිනිස්සු මාව අඳුරගන්නේ එක්ක මොඩල් කෙනෙක් විදිහට, එහෙම නැත්නම් නළුවෙක් විදිහට. ඒ කට්ටිය මට ආදරය කරන්න පටන් ගත්තේ මං කරපු චරිත හරහා සහ මං කරපු දේවල් හරහා තමයි මට ආදරය කරන්නේ. මොකද නළු නිලිය ගොඩක් කට්ටියට හැමෝම හැමෝටම ආදරේ නැහැ. අනිවාර්යෙන් යාලා ආදරෙන් බැඳලා තියෙන්නේ අපි කරපු චරිතයක් හරහා. ඒ චරිත මොකද මං හොඳටම මතකයි. මට මේ සීරජ මගේ චරිත නැතුණාට පස්සේ සමහර අය අඬලා මට කතා කරා. ඉතින් ඒ කට්ටියගේ තියෙන ආදරේ ගෞරවේ චරිතත් එක්ක හැදිලා තියෙන. ඉතින් ඒ හින්දා ඒක බාධාවක් වෙන්නේ නැහැ කොහොමඩවත්. ඉතින් ඒ කට්ටිය හෙටටත් ආදරය කරනවා, හැමදාටමත් ආදරය කරනවා. හැබැයි අපි හොඳ චරිත කරොත් පමණයි. මෙච්චර සිනමාවේ දයන්තයෙක් ගැන කතා කරද්දී මේ සිනමාවේ දයන්තය එහෙම නැත්නම් මොඩලින් වල ලොකු වෙනසක් කරපු චරිතයක්. මොහුගේ අලුත්ම වැඩක් එන්න තියෙන ළඟදීම අපි කැමති දිනතයිගේ හඳින්ම ප්‍රේක්ෂකයන්ට මොකද්ද කියලා කියන්නේ? ඇත්තටම මල්ලි මේක මගේ මම ශ්‍රේෂ්ඨද නියලා විශාල කාලයක් යනවා. ඉතින් අදටත් ෆේස්බුක්කින් හැරි මේ නංගිල්ලා මල්ලිලා මේ පැත්තේ මං ඉන්න ප්‍රදේශයේ ඉන්න කට්ටිය අහනවා ඒ අපිට මොඩලින් ගැන හරි තැනක් ඕනේ, හරි දෙයක් ඕනේ අයිය දන්නවා අපි ඒක උදව්වක් කරන්න කියලා. ඉතින් බොහොම ඉල්ලීමක් මත මමත් ෂාන් ෆර්නෑන්ඩු මගේ සහෝදරයෙක් වගේ ඉන්න මල්ලි කෙනෙක් මම නිරූපණ ශ්‍රේෂ්ඨයේ බොහොම කැපකිරීම් කළ උදව් කරපු මල්ලි කෙනෙක්. ඒ තමයි දැන්ට ලංකාවේ ඉන්න ලංකා පිටවට ලංකාව නියෝජනය පිටවට ගිහිල්ලා වැඩිපුරම සම්මාන තොගයක්
ප්‍රමාණයක් කරගෙන ආපු එකම මොඩල් ඉන්නේ. ඊට පස්සේ ජයමාලි කියලා නංගි මමයි අපි 3 දෙනෙක් එක්කහු වෙලා නිරූපණ ශාස්ත්‍රයේ පාසලක් පටන් ගත්ත. දැන් මේ දවස්වල ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් මගේ දුරකථනයට ඕන කෙනෙකුට කතා කරලා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව මම හිතාගෙන යනවා අනාගතයේදී මේක නිරූපණ ශාස්ත්‍රය, මොකද නිරූපණයේ රංගනයේට කට්ටියෙනින් හින්දා මේක රංගන පාසලකුත් බවට පරිවර්තනය කරාන. ඊට පස්සේ එහෙම වටපිටාවක් හදාගෙන යනවා. ඉතින් මේ ශාස්ත්‍රයේ ඉන්න හැමෝටම මම මේ ශාස්ත්‍රයට ආදරය කරන හැමෝටම මම බොහොම ආරාධනායෙන් ආදරෙන් ආරාධනා කරන ඉන්න මේ ශාස්ත්‍රය හරියට හදාරන්න තැනක් තියෙනවා එන්න. ඉතින් අද දවසේ අපි කතා කරේ දිනෙද්ද සිල්වා සමගින්. ඔයාලා දිනෙත් අයට ආදරය කරන සියලු රසිකයින්, එයාගේ දැන් කතාව කොහොමද, ඉස්සරහ කතාව කොහොමද, අනාගතේ කතාව කොහොමද කියලා හැමදේම දැනගත්තා. ඉතින් තවත් දවසකත් මේ වගේම තරුවක් එක්ක අපි ආයිත් හම්බෙන්න ගිහින් එන්න.